දවසක් මහදන මුත්තගේ ගමේ හිටිය අස්වේකුට අස්ස කුලප්පුව කියන ලෙඩේ හැදුනා. අස්සයාගේ ලෙඩේ සනීප වෙන්න කියලා හිතලා අස්සයාගේ අයිතිකාරයා ළඟ තියෙන දේවාලයකට බාරයක් වුණා. ටික දවසක් යනකොට කුලප්පුව හොඳ වෙලා අස්සයාට සනීප වුණා. අයිතිකාරයා දේවාලයට උණු බාරය ඔප්පු කරන්ඩ ලීවලින් සුදු අස්වේකුගේ රූකඩයක් හදලා දේවාලයට පූජා කළා. කපු මහත්තයෝ, දෙයියන්ගේ පිහිටෙන් මගේ අස්සයාට දැන් සනීපයි. ඉතින් මම මගේ බාරය ඔප්පු කරන්න මේ අස්සරූකඩේ දේවාලයට පූජා කරන්නයි ආවේ. හොඳයි හොඳයි හොඳයි. එහෙමනම් අපි මේ අස්සරූකඩේ අර නාගහේ එල්ලමු. කපු මහත්තයා දේවාලය ඉස්සරහා තියෙන නාගහේ අස්සරූකඩේ එල්ලුවා. මේ නාගහයට වතුර පිරුණු ලස්සන පොකුණක් තිබුණා. ගහේ එල්ලුව අස්සරූකඩේ හෙවණැල්ල මේ වතුරෙන් පේන්න පටන් ගත්තා. දවසක් පුවක් බඩිල්ල ගමනක් ගිහිලා එන ගමන් මූණ හෝදන්න මේ පොකුණ ළඟට ගියා. අස්සරූකඩේ හෙවණැල්ල දැකපු පුවක් බඩිල්ල පුදුමෙන් ඒ දිහා බලාගෙන හිටියා. එයා හිතුවේ ඇත්ත සුදු අස්සෙක් මේ පොකුණට වැටිලා කියලා. සුදු අස්සෙක් නේද මේ පොකුණට වැටිලා ඉන්නේ? අයිතිකාරයෙක් නැති මේ අස්සයා අල්ලගත්තනම් අපේ ගුරුතුමාට අස්සයා පිටේ නැගලා ගමන් යන්න පුළුවන්. ගුරුතුමා දැන් ගොඩක් වයස හන්දා, පයින් යන්නත් අමාරුයිනේ. පුවක් බඩිල්ලා ඉක්මනට හරිම සතුටින් ආපහු දුවලා ගියා. අනික් ගෝලයන්ට කතා කරලා මේ විස්තරය කිව්වා. රබ්බඩයියේ කෝටුකිතයියේ පොල්බේ මූනේ ඉදිකටු පෙන්චෝ, ඉක්මනට මෙහාට වරෙල්ලා. ආන්න අර දේවාලේ ළඟ පොකුණේ සුදු අස්සෙක් වැටිලා ඉන්නවා. අපි ඉක්මනට ඌව ගොඩට අරගෙන අපේ ගුරුතුමාට තේගි කරමු. ගෝලිය රොත්ත ඉක්මනට පොකුණ ළඟට දිව්වා. වතුරෙන් පේන අස රූකඩේ දැකලා හැමෝ මේකට ඇත්ත අස්සේ කියලා රැවටුණා. ගෝලියෝ ටික පොකුණ වටේ වාඩි වෙලා අස්සයා අල්ලන උපායක් ගැන කල්පනා කළා. මේ අපි දැන් කොහොමද මේ අස්සයව ගොඩට ගන්නෙ? අපි කඹයක් දාලා ඇදලා ගමු. එතකොට අස්සයාගේ බෙල්ල හිර වෙලා මැරෙයිනේ. ඌට තාම පණ තියෙනවා. අර 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 ආන්දකද? අර අර වතුර එල්ලෙනකොට අස්සයත් එල්ලෙනවා. දැක්කද දැක්කද? ගෝලයෝ අස්සයව ගොඩට ගන්න විදිහක් ගැන කල්පනා කළා. මහදන මුත්තගේ ගෝලයෝ වතුරට හුඟාක් බය හන්දා කවුරුවත්ම පොකුණට බහින්ට කැමති වුණේ නැහැ. පොකුණ වටේ ඇවිද ඇවිද අස්සයව ගොඩ ගන්න උපායක් ගැන කල්පනා කර කර හිටියා. අපි කවුරුත් වතුරට බහින්න කැමති නෑනේ. ඒ හින්දා අපි පොකුණේ වතුර ඉහලා මේ අස්සයව ගොඩගමු. පුවක් බඩිල්ලගේ මේ යෝජනාවට කවුරුත් කැමති වුණා. හැමෝම දුවලා ගිහිල්ලා බාල්දි ගෙනල්ලා වතුර ඉහින්ඩ පටන් ගත්තා. උදේ ඉඳන් හවස් වෙනකම් මහන්සි වෙලා වතුර ඉස්සත් උල්පත් වලින් වතුර ගලලා ආපහු පොකුණේ වතුර පිරුණා. කොච්චර වතුර ඉස්සත් පොකුණේ වතුර අඩු නොවෙන බව දැනගත්තු ගෝලයෝ මහන්සියෙන් හා කලකිරීමෙන් පොකුණ වටේ වැටිලා හිටියා. ගෝලයන්ගේ මේ වැඩේ දැකපු දේවාලේ කපු මහත්තයා එතනට දුවගෙන ආවා. ගෝලයිනේ, මොකද මොකද මේ? උදේ ඉඳන් හති මුණින් දාගෙන වතුර හින්නේ ඈ? අනේ නේ කපු මහත්තයෝ, මේ පොකුණි සුදු අස්සෙක් ඉන්නවා. අපි හදන්නේ ඌව අල්ලන් අපේ ගුරුතුමාට තෑගි කරන්න. ගුරුතුමාට දැන් පයින් ගමන් හරිම අමාරුයිනේ. එකත් එහෙමද? කෝ බලු. කපු මහත්තයා පොකුණට එබිලා බැලුවා.
නාගහේ එල්ලලා තියෙන අස්ස රූකඩේ හෙවණැල්ල කපු මහත්තයා දැක්කා. අනේ අනේ ගෝලෙයිනේ, ඔය පොකුණේ ඇත්ත අස්සෙක් නෑ. ඔය පේන්නේ අස්ස රූකඩේක හෙවණැල්ල. කපු මහත්තයා බොරු කියලා අපිව රවට්ටන්න හදනව නේද? එහෙම ලේසියෙන් අපිව රවට්ටන්න බෑ, තේරුණාද? මේ තරමට හොඳට පේන අස්සයට හෙවණැල්ල කියන්නේ අපිව අල්ලගනී කියලා වෙන්න ඇති. අපේ ඇස්සරට බොරු කරන්න බෑ කපු මහත්තයෝ. මේ නම් ඉන්නේ ඇත්තම ඇත්ත සුදු අස්සෙක් මයි. ගෝලයන්ගේ මේ මෝඩ කතා අහලා කපු මහත්තයාට හොඳටම හිනා ගියා. රැවටුණු ගෝලයන්ට ඇත්ත පෙන්නලා දෙන්න ඕනි කියලා හිතපු කපු මහත්තයා නාගහේ ඉල්ලලා තියෙන අස්ස රූකඩේ ගෝලයන්ට පෙන්නුවා. දෑසින් දැකපු දේත් පිළි නොගත්ත ගෝලයෝ කපු මහත්තයාට හොඳටම දොස් කිව්වා. මේ නාගහේ ඉන්නේ අස්ස රූකඩේ. ඇත්ත අස්සයා ඉන්නේ පොකුණ ඇතුලේ. අපිට බොරු කරන්න බෑ එහෙම. ගෝලයන්ට ඇත්ත බොරුව තේරුම් කරලා දෙන්න හිතපු කපු මහත්තයා අස්ස රූකඩේ අතට අරගෙනම ගෝලයන්ට පෙන්නුවා. අස්ස රූකඩේ බිමට ගත්ත ගමන් පොකුණේ තිබුණු රූකඩේ හෙවණැල්ල එක පාරටම අතුරුදහන් වුණා. අස්ස රූකඩේ අතට අරන් හැමෝටම පෙන්නුවත් කවුරුවත් ඒක පිළිගත්තේ නැහැ. පොකුණේ හිටිය ඇත්ත අස්සය හැංගුවා කියලා කපු මහත්තයාට හොඳටම දොස් කිය කිය ගෝලියෝ ටික ආපහු හැරලා යන්න ගියා. ඒව කොහෙද අපිත් එක්ක? මේ ඔය කපු මහත්තයා ඇත්ත අස්සය හැංගුවා. ඒක තමයි කොරේ. ඒක තමයි. නැත්නම් ඉතින් යසපෝරුවට පොකුණ ඇතුලේ